iPhone. iPhone. அது SL art videos ని మన అందుల దన్యాన్ని లంకాగీన ప్రవీణ మూర్తి నిర్మ చిత్ర శిల్పి. ఓం సువిశేషవాన్ని చిత్రకళావత్ మొదట హదాను. ఈ వగే మూర్తి కళావత్ మొదట ప్రముఖంగా లంకావి సువిశేషీవు మూర్తి శిల్పి కేంద్రం. అతను మూర్తి శిల్పి తమై ලංකාවේ තාමත් සොයාගන්න බැරි තරමට ඉන්නේ මූර්ති ශිල්පී. හැබැයි ඒ දුත් හොඳ මූර්ති ශිල්පී කියන්නේ තාම වටින කෙනෙක්. එහෙම කෙනෙක් තමයි මේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී, ප්‍රවීණ මූර්ති ශිල්පී වසන්ත රත්න. ඉතින් මෙහෙම සතුටු වෙනවා ඔබතුමාව අපි මේ channel එක සම්බන්ධ කරගෙන සම්බන්ධ. ලිමලයි මම ගොඩක් කාලේ චිත්‍ර විශේෂ දාසයි මූර්ති කලාව පස්සේ තමයි ප්‍රවේශ වෙන්නේ මම චිත්‍ර අදින්න පොඩි දාන ආසයි මම අරක පිළිගන්න එක සත්‍යක් තියෙනවා සහජ හැකියාවන් කියලා එකක් තියෙනවා දරාත්ම භාවයේ තියෙනවා ඊට වඩා මම විශ්වාස කරන එකක් තමයි පොඩි කාලේ ආස කරන විශේෂ වැඩිව ආසාවෙන් ඉන්න විශ්ය තමයි අපිට හැකියාව මොකද මොකට ආශාවක් නැතුව හැකියාව වර්ධනය වෙන්නේ මොකද බලෙන් අපිට කොච්චර හැකියාව තිබ්බත් තමයි බලෙන් එහෙට ගන්න බෑ ආශාව ඒක තියෙන උනන්දු ඒක සාද හැකියාවකින් මම හිතන්නේ මේ ප්‍රගුණ වෙනවා එක එක විශ්යන් වලට එක එකන දක්වන ආශාවන් ඒවල හැකියාවක් අර පැත්තම දන්නේ පැත්ත සමහරට තියෙනවා මේක ඕන් ටැලන්ට් එක කියලා කියන්නේ ආසාව තමයි මුලින්ම ඒක තියෙනවා තමයි තමන් කියන ශක්තිය ටික අවදි වෙනවා මේ මාගේ තියෙන මම පොඩි කාලේ චිත්‍ර දෙනවා තමයි කදේ අතින් නම් අපි පියා කිචන් මා යකෝ කෙනෙක් ගැහැම් දැමිච්ච ලස්සන කරන්නේ එළවලු වලින් එක එක මේ නිර්මාණ කරනවා මමත් උඩ 10 11 පන්තිවල මටත් තෝරගෙන කරන්න දෙනවා මෙන්න මේක හදන්න මටත් දෙනවානේ මටත් ඒ කරන්න පුළුවන් මේ ගුණාංගවත් තියෙනදි මම විශ්වවිද්‍යාල සමුදර විශ්වවිද්‍යාලයට ඇවිල්ලා තමයි ඒක කලින් මම සත්තර විශ්ය කරනකොට මම සමන් කැටවලින් කැටයක් එක් විශ්ය පදාර්ථ වලට තියපාවම සාතික හම්බෙනවා ඉස්සර ඒක තමයි අපි අර උත්තේජනය කරන්නේ. ඒව තියෙන දැනටත් සාහිතික මොකටද ළමෙන්නේ කියන්නේ. ඒකෙන් තමයි ළමයා උත්තේජනය වෙන්නේ. අපේ හැකියාවට වටිනාකම ලැබෙනවා කියන අපේ දැනුම හැකියාවක්. ඇගීමක් අන්නේ ඇගීම තමයි වන්දුර ඉස්සරට යවන්නේ. ඒක හරියට. රත්න විශ්වවිද්‍යාලයට ගිහුම මේ මූර්ති ශිල්පයට මුලින්ම විශ්වවිද්‍යාලයේ චිත්‍ර කලාව මූර්ති ශිල්පයේ ඒ සියුම් දේවල් ඒ කියන්නේ ඔක්කොම ආදාරන මූලික පදනම් වශයෙන් ඔක්කොම විශ්ලේෂණ ආදාරන සාමාන්‍ය දැනුම කොට කරුම්ටි. ඊට පස්සේ විශේෂයෙන් දෙසෙත් කීක දෙවනි වශයෙන් විශ්ලේෂණ ප්‍රධාන ශන් තුනක් කරන අතරේ ඉතින් මම තමයි ගමිෂේ දැන් වෙනස් ඇති අපි වෙන ගන්න කලින් තුනක්. මූර්ති ශිල්පීට මොකෝ මට දැනෙන්නේ කියන්න බෑ ඉස්සර කරන්න. ඒක ගැන කතාවක් කියන්නේ. ඒක ගැන මොකක්ද කියන්නේ?
වශයෙන් නිර්මාණ සිටපු තියෙන මොන ටැලන්ට් දෙකක් කියන්නේ තමයි ශිල්පීය නිපුණත්වය. ඒ ශිල්පයේ ඉදිරියට තියෙන නිපුණත්වය තමයි සංකල්පීය ඥානය. එතන සංකල්පීය වශයෙන් ඒක නිර්මාණයේ හරි නිර්මාණයට අපි වග කියන්නේ කොහොමද නිර්මාණය අපි එළඹෙන්නේ. ඒ කියන්නේ අපිට දැනුමක් තියෙනවා සංකල්පයක් ඔස්සේ කන්සෙප්ට් එකක් ඔස්සේ කියන්නේ වැඩ කරනකොට අපිට ඒ දැනුම තියෙනවා. ඒක තිබ්බටම ඒක අපි ශිල්පීය නිපුණත්වයක් තියෙන අපිට ශිල්පීය කියන්නේ ගොඩක් කට්ටිය බොරු කරන්න බැරි තැනක ශිල්පීය හැකියාව ශිල්පීය නිපුණත්වය තියෙනවා. මම කියන්නේ එන්නත් මිනිස්සුම ආර්ට් හදලකින් ආර්ට් විදියට යන මම පිළිගන්නේ ශිල්පීය නිපුණත්වයේ සංකල්පීය ඥානය දෙකකට තියෙනවා. ක්‍රියාකාරකම් ප්‍රගුණ කිරීම තමයි නිරන්තර අභ්‍යාසයේ තියෙන්නේ. ඒ තුලින් තමයි අර අර මම කිව්ව කප්පෙට උපත් දුන්නා නේද. හරිද? මුතුමා විශ්වවිද්‍යාලයේ ඉන්නේ අධ්‍යාපනයට කරලා ඒකේ අවසානට පස්සේ ඊපස්සේ කොහොමද මේ ශ්‍රේෂ්ඨී කල්පුණේ කොහොමද ඒ කියන්නේ මම කොහොමද ඉන්නේ ආයතනයක වැඩ කරන්නේ නැත්නම් මම මොන දේවල් කරාද රටේ මොන වගේ තැන් වල වැඩ කරාද ඒ වගේ තමයි. මුලින්ම දැන් සොන්දර ශිල්පීය වශයෙන් වැඩක් කියලා. ඒ කියන්නේ එතන මේ නිර්මාණාත්මක ලොකු නිර්මාණ දායකත්වයකට වඩා එතන මේ ඉදිකිරීම වගේ ලොකු වැඩ. උදාහරණයක් වුණා දැට් ෆිල්ම් එක ජාතික ප්‍රදර්ශන ප්‍රධාන ප්‍රවේශයේ මඩම නිර්මාණ පළවෙනි දෙවෙනි තුන්වෙනි දිගටම එවට ව්‍යාපෘති තොරණක් තිබුණා. දාල තොරණක් තිබුණා. ඒකෙදි මම බලන්නේ මූර්ති ශිල්පියෙක් කියලා තිබුණා. මූර්ති ශිල්පියන් ඕනේ නැහැ කරන්න වගේ එහෙම එකකුත් තමයි මට කියලා තියෙනවා. ඒක ඒ කියන හේතුව මම දන්නේ නැහැ. මම වගේ කරුණු ඉන්නයි. ඒකවල දී කාලයක් මම මගේ කියලා සංකල්පීය තියෙන නිර්මාණ කරන්න කාලය අඩු වුණා. මම අවුරුදු මං දක්කර කරනවා මගේ සොනිම මම ඔක්කොමා කියන්නේ තොරණ හැබැයි අර සාමාන්‍ය සාම්ප්‍රදායික තොරණ නෙමෙයි ඒ තොරණ වෙනස් විදියකට ඉදිරිපත් කිරීම ශිල්පීය හැකියාවක් හොඳයි. දැන් අපි දැන් අධ්‍යාපන ශිස්ත්‍රියේ ඊළඟ ආකාරයේ වැඩිපුර ආකාරයේ අපි කරමු. දැන් ඊට පස්සේ මම දරතරමින් ලංකා කලා සංගම අධ්‍යාපන ඒකම්බරය වශයෙන් ඊට පස්සේ ගුවාදීවන්ට අධ්‍යාපනය ලබා ලංකා කලා සංගමය සම්බන්ධ වී ඒ වකවාන් පතුරත
langkah kalasannya mau ikhtiar setir dan pasukan ini mau ke luku nagimak dakin di punne kala mau pasan no terwak jadi mau bersama අපි ආයෙ වැඩක් කරමු කියලා පටන් ගන්නත් නැවත මේක රිපෝට් ප්‍රතිසස් කරන වගේ කරමු කියලා වැඩියක් කරා වැඩියක් කරා මම ගිරවුණු ගලා සිස්සංකව ඉතිනේ මේ ස්වේච්ඡාවෙන් වැඩ කරන කට්ටියක් ලොකු පිනක් කරන්නේ නැත්නම් ඒක හරි වටිනවා. ඒකෙන් අත්පත් පාරක් තියෙනවා. සමාජීය වටිනාකම දීලා තියෙනවා. ඒක දැන් නැති එක කාගෙද දන්නේ ඒක වැරද්ද තියෙන එක. මතක් තියෙනවා. නමුත් මේක ලොකු වැඩක් අත්දැක කරන එක. කොහොමද මේක කරගෙන යන්නේ? ස්වේච්ඡායක කිසියම් අපිවත් ගන්න. ඔකත් විමුක් කරගන්න. මට කාර්මික සම්බන්ධ වෙන්න බැරම මම දුරෙක් විතර මේ ඉන්නවා මට. මම ඉන්න කාලේ අපිට ලොකු දායකත්වයක් දෙන්න. නැත්නම් මොකද විශේෂ දේශයකට හදලා මේ තාමත් අපි දැන්ටත් සරෝ කරන්නේ. ඒ හොඳයි ඒක වයසාවුන් හතරේ ඉඳන් ලොකු හැට දක්වාගෙන ඉගෙන ගන්න පුළුවන් විතර තමයි හදලා තියෙන්නේ. තමයි ඒවලට ඒකෙන් එළිය දෙනවා මොකද මේවා මේ මාධ්‍යයට විවර වෙන්නේ නැහැ මේ කොච්චර වැඩ කරනවද එක්සිබිෂන් කොච්චර දිනනවා ශිල්පිය විදියට ගියාට ශිල්පිය විකුණත්තක් තියෙනවා
එලකගෙන යනකොට අර සංකල්පීය ඥානය ඒවත් එකතු වෙලා හැබැයි ඒක මාකට් කරන්න තන අදින් එක්සිබිෂන් කරලා සමහරට ඔය චිත්‍රය ගුණ ගන්න බෑ ඒක සම්මතතාව තියෙන බැලඳ ප්‍රජාවක් ඉන්නවා ඒකත් එක්ක සම්මත කරලා කලාවට ඒ කියන්නේ කලාව මාක් කරන්න දුන්න මාකට් පරිණිත තමයි මේකයි මේ ලංකාවේ මාකට් එක හොයාගන්න බැරි නේද? අපිට පුළුවන් ජාත්‍යන්තර මාකට් එකකට වැඩ කරන්න. ඒකට ඕනත අවස්ථාවක් තියෙනවා නේද? දැන් අපි ශිල්පී වුණාට වඩා අපි අවස්ථාව හොයාගෙන යන්නේ. අපි අවස්ථාව හොයා ගන්නවා. නගතරියේ ඉන්නේ අවස්ථාව. ඔයල් අවස්ථාව පාවිච්චි කරන්න. ජාත්‍යන්තර වශයෙන්. යන්න. දැන් ලංකාවේ මගේ එක්සිට් ප්‍රදර්ශන පොඩක් එහෙම තියලා නැහැ නේද? ලංකාවේ ලංකාවේ මාකට් එක කවුරුත් මම ඔයා මූර්ති ටිකක් එන්න මගේ ගැලරිය මේ විකුණන්න මේ ප්‍රදර්ශනය කියන මට කියලා නෑ ඉතින් මට අවස්ථාව හොයා ගන්න කාලයක් වැඩ ඒ සම්බන්ධලේ ඉන්න මම ගෙදරින් එන්න වැඩ කරනවා ජාත්‍යන්තර වශයෙන් තියෙන ප්‍රදර්ශන මම ඉදපත් කරනවා එතකොට මම සහභාගී වෙලා තියෙන රටවල් කීපයක ජාත්‍යන්තර ප්‍රදර්ශන මට අවස්ථාව ලැබිලා තියෙනවා මම ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. ඔය ඔබතුමා ප්‍රදර්ශන ප්‍රවෘත්ති මේ අපි මහපාඩම් මේ ඇවිල්ලා යනකොට ඔබතුමා නිර්මාණ පසු කරගෙන යන මා රාශිය. ඊගෙන ඔව් ගැලරිය ඇතුලේ ප්‍රදර්ශනේ තියෙන එක එළියේ තියෙනවා බලන්න තිය ප්‍රදර්ශනේ ඒකත් ප්‍රදර්ශනයක් තමයි. ඒව කොච්චර කරලා තිබුණද අපිට ගුවන් හමුදා කෞතුකාගාරේ ඒකේ ස්මාරකය තියෙනවා. ඒකේ තොරක් වෙයි. මුසේ මේකේ වැඩක ගොඩක් කරන්න මට අවස්ථාව දුන්නා මේ මාසික මේ වගේ දේවල් මේ මේ වගේ ප්‍රති නිර්මාණ මේ මේ වගේ ගොඩක් මම කරලා තියෙන පෝට්‍රේට් ඇත්තටම මේ ප්‍රශ්න අහන්නේ මේ ප්‍රශ්නෙට මුලින්ම උත්තර දෙන්න පුළුවන් ඔබ වෙන ශිෂ්‍යෙක් උතුම් පමණයි කියලා මම මේ ගැන දැනීමක් දැවීමක් එහෙම නැත්නම් ප්‍රායෝගික ක්‍රියාකර්මක් නැති කෙනෙකුට මේකට උත්තර දෙන්න අවශ්‍යයි. දැන් අපි ඓතිහාසිකව අපේ හොඳ කවුරු ඉතිහාසයක් තියෙනවා. අපි හොඳ ශෛලමය නිර්මාණ තියෙනවා. අපි හැබැයි එදා ඉඳන්ම අද වෙනකම් මේ එදා තිබ්බ නිර්මාණ ටික තමයි පෙන්නේ. අපි ඒ ටිකම තමයි කියන්නේ. අලුතෙන් දැන් අපි දන් කරන මහා පරිමාණයට සිද්ධ වෙනවා. හැබැයි කියන්නේ තාක්ෂණික අනුකාරෙත් අවුල් පිටුපිටේ මහා නිර්මාණ කළා තියෙන සාර්ථක කළා තියෙන හැබැයි අද ඊටත් වඩා තාක්ෂණික දුන්නේ මොයි පුද්දේව තියෙන හැබැයි ඒ වුණාට ඒ පොඩක් කෙරෙන්නේ නැහැ මොකද උඹට කියන්නේ මම රොක දේශපාලන සතන්දරෙත් තියෙනවා මම කියන්නේ දේශපාලන පරිදි තමයි රට ලංකාවේ නිර්මාණ බිහි වෙන්නේ කාරණා තුනක් මූලික වශයෙන් තමයි රාජ්‍ය අධ්‍යාපන තිබරේ මිසු මිසින කාර්ය අතිරික්ත කාලය අතිරික්ත ශ්‍රමය අතිරික්ත ජීවිතය ඒ වෙනම රාජ්‍ය
ඔන්න මේ වැඩේ විතරයි කරන්නේ. දැන් ෆිල්ම් නිර්මාණ ඒ වැඩේ විතරයි ගොල්ලන් තියෙන්නේ. ඒගොල්ලන්ට මේ පවුල් නඩත්තු කරන මොකොත් නෑ. ඒකට මේ වැඩේ කරන ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් සපයලා තියෙනවා. සතික කාලේ ඔක්කොම ඉතුරු කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඒ රාජ්‍ය අනුග්‍රහ දෙන රාජ්‍ය බලේ සංකල්පයෙන් නේද? ලංකා රාජ්‍ය වලට තිබ්බේ සූසුකමක් නේ. දල්දා වහන්සේ සහ පාත්‍රාද කියන බලේ සංකේතය. දෙනි ඔබට වෙනවා අජේ අජේ කුහම් බෞද්ධ කියන එකම ඒ බලේ තියෙනවා බෞද්ධ සංස්කෘතියක දීම. එතකොට බුදු පිළිම ලොකුම බුදු පිළිම හදන්න එක තමයි යාගේ ලොකුම වැඩි. ඒ වගේ තමයි මේ නිර්මාණ දෙයේ. ඒ වගේම අර මාක්ෂ මොණි කියන ශිල්පී නිපුණත්වය දැන් ඒවා බිහිවෙන්නේ නැත්තේ. දැන් ඒවා බිහිවෙන්නේ නැත්තේ ඒ ශිල්පීය දැනුම එදා භාවිත කරපු දැනුම නෙවෙයි අද තියෙන්නේ. අද දැනුම වෙනස්ලා තියෙයි. පාරම්පරික ශිල්පීන්ගේ දැනුම ගලාගෙන ආවේ නැහැ. සමහර ඒවා පොත්පත් වලින් පුරා විද්‍යාත්මක සාධක වලින් දැනගන්න හැරෙයි. කළු ගලක් තියෙනවා කියනවා. කළු ගලක් තියෙනවා. මිනිස්සෙක් ඉන්න මිනිස් ක්‍රියාකාරකම නැදිහත් තීමකින් තමයි කළු ගල පිළිමයක් කියන්නේ. දැන් මේ වගේ කළු ගල් ගාව ගිහලා කටුවක් කරන් ගහලා ගහලා ඔක මොකක් හරි පිළිමයක් වගේ එකක් හදන්න ඕනවා. පිළිමයක් කියන්නේ මේ දෙකේ ඥානයේ නැතු මේ නිපුණ වෙන්නේ. ඒ උත්තරක් ඉන්නේ එක් මිනක් තියෙන වෙනයක් තියෙන මෙහෙම. ඊට පස්සේ මේවා තමයි තාක්ෂණය. ඇඟලුකුණ පිළිමයක් මූලිකව දැන් ඉඳන්න විදිහට පොතපත් ඉඳන්නේ නිර්මාණය කරනවා. ගල් කළු කර තෝරගන්න. දැන් මේක බුදු පිළිමයක් දීමට සුදුසු ගලක්. මම කියේ මම ප්‍රායෝගික බුදු පිළිම නෑ. මම දැනගත්ත දේ කරනවා. මේක ගලක් මේ බුදු පිළිමයක් දෙලීමට සුදුසු ගලක්. මේ ගල පිළිගන්න ස්ථානේ බුදු පිළිමයට සුදුසුද? මේක පස්සෙන් හැබැයිම බලන ලොකු දේවල් බලන්න ඕන. ඒක බලන්න ලොකු දැනුමක් තියෙන්නේ. කොහෙන්ද මේ දැනුම ආන්නේ? ඒක තියෙන්නේ දැනුම මගේ ස්කෑනර් අරගෙන ස්කෑනර් කරලා බලන්නේ. ඉන්නනේ මගේ මූලිකව මේ අධ්‍යයන පියව ලබතටුව කියලා එකක් භාවිත කරලා තියෙනවා. ඒකේ නූල් වල ලඟ කරලා ඒකෙන් තමයි මේ මූලික හැඩය. මුදුනේ මූලික හැඩ තමයි ඉස්සල්ලා හදා කපාගන්න. කොහොම ගල් කට වලින් ගහලා මේ කපන්නේ මැෂින්. වාස් කරන නෑ. සියලු දේ අතින් ගල් කපුවේ. කරලා තියෙනවා. දැන් සමහර තියෙනවනේ මේ ගල් මෙලෙක් කරන්න. මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. මේක ලංකාවේ ශිල්පියාට කරන අවමානයක්. ගල් මිලක් කරගෙන අර කටුවේ ලෝහයේ තියෙන තාක්ෂණය ඒක ගහලා ඒ සංයමයේ ඉතර ඒ හැකියාවට කරන අවමානයක් මම නම් හිතන්නේ. ඒ ශිල්පියාගේ තියෙන හැකියාවට තමයි මේ කොච්චර සංයමයක් ටික අර ගල කඩයි කියන ප්‍රමාණය ටික තමයි ඉස්සරහට එන්නේ. ඔව් මූලික හැබැයි හදාගන්න. ඊට පස්සේ මූලික හැඩ ස්මූන් වල තියෙන ලකුණු කැපීම මූල පියවර ටිකක් ලංකාවේ පාරම්පරික ස්මූන් ශිල්පීන් විදිහම මුලින්ම කරගන්න පියවර මුලින්ම ගහයි දැන් කපා ගන්න තැනින් ඒකට කියනවා ධන කැපීම කොටේ කපා ගන්න පායම් පැකි කොටේ අර හැඩ ටික ගන්න හරි හැඩයකට ගන්න ඊට පස්සේ ඔක වේලනවල කියන කිරිහිඳ වීම වේල ඊට පස්සේ ලකුණු කැපීම ලකුණු කපනවා කියන්නේ මේ මූලික හැඩ කපාගන්නවා. කපාල ඒක ඊට පස්සේ තමයි ඒක ඩීටේල්ස් මේ පොඩි සීම් ටයිම් මාස් කරලා ඊට පස්සේ වර්ණ කරනවා. ඒක පාරම්පරික ලොකු දෙයක් එක මේ ස්වභාවික දේවල් තමයි මේ සඳහා අරගෙන තියෙන වර්ණ හදන්න. මගුල් මැටි. ඒ කියන්නේ ওই වගේම ක්‍රමවේදයෙන් අනුගමනය කරගෙන ඇති ওই මහා පරිමාණයේ ශෛලිය තුන නිර්මාණ කරනවා. දැන් කරන්නේ නැත්තේ ඒවා දන්නේ නැති හින්දා නැත්තම් දැන් ශිල්පීන්නේ නැහැ. දැන් කරන්නේ මම කියෝනේ තමයි එහෙම
අවශ්‍යතාවයෙන් දෙකකට කරනවා. දැන් සමහර පිළිම සමහර තැන් වල කරනවා. ඒක රාජ්‍යනුත් නැහැ මොනට කරගෙන යනවා පොදු ගාන. සැතපෙන පිළිමයක් කරනවා මේ. ඒ වගේ පිළිම දැන් එකක් කරා ඉන්දියාවේ කට්ටිය කරලා හින්දි පිළිම. ඒකලා තියෙන දැන් මම දැක්කේ. මම ඉන්නේ ඒ ඒ පිළිමයි අපි දැන් තියෙන පිළිමෙන් බැලුවාම වෙනස්. ලංකා ශිල්පීන් ඉන්නවා. මොකද තියෙන්නේ මගේ ගුරුවරයෙක් එක්කම වැඩ කරන මොන තෝරනවා කියලා. ඉතින් යාලියා තමයි දල්දා මාලිගාවේ බොම්බ ප්‍රහාරයෙන් පස්සේ සලකඩ පාන මේ ඇතුූප සියල්ල නිර්මාණ කරේ අපිට වාසනාවක් එක්පයත් එක වැඩ කරන්න අපිත් ඒ වගේ වැඩ කරගන්න. එතකොට එයා මේ ලංකාවේ අපේ ශිල්පීන් කරේ ඒක අර කියන්නේ මං කාරණා තුනක් ඉන්න ඕන රාජ්‍ය අනුග්‍රහය ඒක ධනයක් තියෙනවා තියෙනවා නිර්මාණකට දැන් බොහෝ විට දැන් මම අතීතයේ දැකලා තියෙනවා හැම තිස්සෙම කරපු රජතුමාව තමයි කියන්නේ ශිල්පීන් ගැන කතා මේ ඒක බලේ සංකල්ප බලේනේ අද ඒ ගිගන්ති රජයන්නේ ඒ රජවරුන්ගේ අදහස් රජුරෝ තමයි නම ග්‍රීක මූර්ති වලත් ගත්ත මුල් කාලේ ශිල්පියන්නේ ශිල්පියා නැහැ යුගයේදී පස්සේ පස්සේ නම සඳහන් කරා ඉස්සරහ පියුනේ තාත්තන්ගේ ඔය මූලික රෝමන් ලොකු ඒ වගේ නැවුද නැද්ද ශිල්පී නැහැ ඔය මාධ්‍ය රාජ්‍ය යන්නේ නම් විතරයි යන්නේ අපි අපේ රටේ ඉතර නැහැ මුළු ලෝකෙම විතරයි අස් කාලේ මේ කර ආර්ථික සංකල්ප ටික ටික වෙනස් වෙවි යනවා ගජා සංස්වාදයේ මොනවා කියනවා කතන්දර ටික ඒක අර ප්‍රතිවාදී ඉද දේශපාල සංකල්ප ඔසේ වෙනස් වෙනකොට මම සුන්දර තයි තින්ද වෙනවා ඕනේ අපිට දැන් සෞන්දර්ය ශාචිත් සංගීතයේ නටුම් ගැඹුරු සියුම් දේවල් අතර චිත්ත සහ මූර්ති කියන ඒවා තමයි එදා ඇත්තටම තිබ්බ දේ දැනුත් చేසින් දකින්න පුළුවන්. එදා තිබ්බ දේව බලන්න පුළුවන්. වෙනත් දේවල් සම්ප්‍රදායික කාලය වෑමෙන් ඒවට එතුලා ගිහිල්ලා එවිල්ලා නැහැ. පරම්පරාවයි පරම්පරාවට ඇවිල්ලා නැහැ. ඒක දේවල් වෙනවා. නමුත් අපිට චිත්‍ර මූර්ති දැන් අවුරුදු පිටින් ගත්තොත් එදා මිනිස්සු දැකපු එකම අද අපිත් දකිනවා. ඒක අන්න කාලයක් යනකම් කොයිතරම් කාල මේක තියෙනවද කියලා අපිට කියන්න බෑ. ඒක ඉතින් සුවිශේෂීය අපේ අනන්තතාවයක් නේ. ඉතින් අපි එහෙම ඉදිරියට ඒ වගේ නිර්මාණ කරලා කියන වෙලාව අපි එහෙම කරා දැන් කරොත් හොඳ නෑ. අපේ අනන්තතාවය රැක ගන්න. අනන්තතාවය රැක ගන්න කරලා තියෙනවනේ නිර්මාණ. අපි තියෙන නිර්මාණ තියෙන. මංගහන් ප්‍රමාණවත් කියන්නේ ඉස්සරත් එක බලමු අපිට එහෙම දෙයක් නැහැ නේද අපිට කියන්නේ. හරි අදුවිනේ දැන් මේ වගේ දේවල් කියනවා. අවශ්‍යතාවය තමයි ඒක දැන්. දැන් ඉස්සරහ කිව්ව එක තමයි ඒක තමයි අවශ්‍යතාවයක් තියෙනවා දැන් මොකද? දැන් ගල් වලින් පිළිම හදන්න ඕනේ. දැන් සිමෙන්ති වලින් කොන්ක්‍රීට් වලින් පිළිම හැම තැනම තැනක් හදන්න ඕනේ. අවශ්‍යතාව වෙන මාධ්‍ය වෙනස් වෙලා තියෙනවා. ගල් වලින් කරන්න ඕනේ ඊට වැඩි මේ වේදම් අඩුවෙන් මේ සිමෙන්ති එක හදා ගන්න. ඊමණ කල්පයවත් මුලක් ගත්තොත් අර ගලවක් ඉස්සර කාලේ වෙන්නේ නැහැ. ඒකත් ඉතින් මම කියන්නේ ඉතින් මේසුන් ටේක ඕන නැත එකක් අල්තයක් හදා ගන්න පස්සේ. උතුමාගේ තාක්ෂණියත් එක්ක දිනුම හින්දා තාක්ෂණික ක්‍රම වේද පාවිච්චි කරලා වෙනවා කරන නිර්මාණ හදයි කියලා. තාක්ෂණේ මේම තාක්ෂණේ යොදා ගන්න මොකටද කියන එකයි රසදී. මේ යොදා ගන්න එක අවශ්‍යතාව දැන් වටිනාකම තීරණය කරන්නේ තාක්ෂණයෙන්ම කරන එකම නෙවෙයි. දැන් සමහර නිර්මාණ තියෙනවා තාක්ෂණය විතරයි මිනිසා මැදිහත් වෙන්නෙම නැති ඒවා. මුලවක් කරන්නේ.
රිසයිකල් කියන්නේ යන්ත්‍රසාරයෙන් නිර්මාණය කරන දලක පුළුවන් නිර්මාණයක් අපිට නෙලන්න කාර් ඒක පරිගණකේ කරලිවල ඒක දුන්නා මැෂින් එකකින් කපනවා. එතන තියෙන මැෂින් එකක් යන්ත්‍රය ඇතුළේ තියෙනවා මනු මේ සෑම විනිස් ක්‍රියාකාරමක් මැදින් ඇතුළේ තියෙනවා මැෂින් එක. අතර වටිනාකම් දෙකක්. අතින් කරපු එකයි අර මැෂින් එකෙන් කරපු වටිනාකම් දෙකක් වුණා. විශේෂී පුද්ගලයෙක් මේ වගේ ලංකාවේ ජනප්‍රිය ප්‍රවීණ මූර්ති ශිල්පී චිත්‍ර ශිල්පීකෙන් දැනගන්න ලැබීම අපිට භාග්‍යයක් සලකන. මොකද යමක් කරන කෙනෙක්ගෙන් තමයි හොඳ අදහසක් ගන්න පුළුවන්. ඒක කරන්න නැතුව දේවල් මේක මට පුළුවන් අරගෙන අපිට පිළිගන්න නැත්නම් අපිට ඒ විශ්වාසය තුලින් අපිට ගොඩනැගීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ සියලුම දේවල් මේ වගේ ප්‍රවීණ ශිල්පියෙක්ගෙන් ඒ අපිට ලබා ගන්න පුළුවන් අදහස් අපි තාම ආගේ කොටසක් කරනවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා දීර්ඝ කාලීනව කරපු පරිශ්‍රමයන් දරලා 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 ඔබ අමාරුද ඔතුමා සම්බන්ධව ගත්තේ. ඉතින් මේ අපි මෙන්න මේ ගත කරන කාලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. කොහොම ස්තුතියි. ආ අම්මෙන් ලැබීමේ